අක්කලා දෙදෙනෙක් හා මලිලා දෙදෙනෙක්ම මැදිව සිනමා පවුලකට අප කතානායකයා උපදින්නේ 1937 දෙසැම්බර් මස 11 වෙනිදාය. සිය පියා ඒ වන විටත් සිංහල සිනමාවේ තීරණාත්මක මෙහෙවරක් කරමින් සිටි පුද්ගලෙක් විය. පසු කාලීනව සිනමාව සිය වෘත්තිය බවට පත් කරගන්නා මේ පවුලේ පුත්‍ර සමාජිකයා සිය පියාගේම නවජීවන චිත්‍රාගාරයේ සහාය කැමරා ශිල්පියෙකු ලෙස සිනමා අත්පොත තබන්නේ එවකට ලංකාවේ සිටි කීර්තිමත් ඉන්දීය කැමරා ශිල්පියෙකු වූ පෝල් මතයසා WAD සිල්වා යටතේ කැමරාකරණයේ ප්‍රායෝගිකත්වයේ තහවුරු කරමිනි. මා ආලය කළ තරුණිය වනමලවැනි චිත්‍රපට සඳහා මේ තරුණ කැමරා ශිල්පියාගේ දායකත්වයේ උරුම විය. කාලයත් සමග කැමරා අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වෙන අප කතානායකයා සිංහල සිනමාවේ නිර්මාණ රසක් සඳහා සිය කැමරා ප්‍රභාස්වරයේ දායක කළේය. එය ආරම්භක කරුණුවේ තොට්ටක්කාරී නම් දෙමළ චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂකවරයා බවට පත්වෙමිනි. ඉන් අනතුරුව පටාචාර, වැදිබිම, ඉවසන දනා, ආදරයයි කරුණාවයි, කලන මිතුරු, මිරිංගුව, යලි ඉපදේ, හරි පුදුමයි, හරිම බඩු තුනක්, සිකුරුලියා, පරසතුරු කැපී පෙනෙන චිත්‍රපටි වේ. එමතුද නොව ඔහු ඊළඟ චිත්‍රපට චිරරත්නයේද පිවිසෙන අතර ඒ රජදරුවෝ චිත්‍රපටිනි. කැමරා අධ්‍යක්ෂණය, චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය හා සංස්කරණයටද මේ තරුණයා පිවිසෙන්නේ බඹර රාවේ, සුජාතා, රණහංසි වැනි චිත්‍රපට නිර්මාණයේදී. දියණියන් තිදෙනෙකුගේ පියෙක් බවට පත්වන අප කතානායකයා එයිනුත් එක් දියණියක තමාගේ, තම පියාගේ, එසේම තම සීයාගේ ක්ෂේත්‍රය වූ සිනමාව වෙත සම්බන්ධ කරගන්නේ සහාය අධ්‍යක්ෂිකාවක් ලෙසය. සිංහල සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් සිය ජීවිතයේ සුහුඹුල් අවධියේ සිටම අප්‍රමාණව වෙහෙසුණු, කැපවුණු දයාවිමල වීර නම් වූ ජේෂ්ඨානනි මේ ලංකා ටෙලිකොම් POTV අපගේ ගෞරව අභිමානය ඔබට පුද කරන්නෙමු. දයාවිමලවීර ප්‍රවීණ නිර්මාණකරුවා වෙනුවෙන් එතුමන්ගේ දියණියන් දෙදෙනා පැමිණ සිටිනවා. මම හිතන්නේ අපි ආරාධනා කරනවා උන්ට වේදිකාවට. පියාණන් වෙනුවෙන් පිරිනමන විශේෂ තිළිණය ලබා ගන්න සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරපු ප්‍රථම ශ්‍රී ලාංකිකයා විදියට දයාවිමල වීරයන්ගේ පියා ආරම්භ කරන ගමනේ ඊළඟ පරිච්ඡේදය තමයි ඔහු ආරම්භ කරන්නේ. සිරිසේන විමල වීර නාමය තමයි දයාවිමල වීර ශිල්පියා ඉදිරියට රැගෙන යන්නේ. අතරම ඒ පිය සටහන් දිගේ ගමන් කරපු ආදරණීය පියාණන්ට ලැබුණු මේ ගෞරව උපහාරයයි මේ මොහොතේදී පිළිගනු ලබන්නේ.